ඒ කරන්නේ දොස්තර පඩියෙන් ර ද ම දුර පත් න ලමු මේ රු පුද දොස්තර ඉවාන හ පුදම ලංන්කාවේ ඇතර හොඳ නිවස්සය ල වාර්තමාන මට ද්ගව තිම සෞක්‍ය ගැටුම ම උපන්ගම නතාව ව ධනය ශමය කාලය ැප කරමින් දිවාරය නොලා වෙහෙසන වෛදරු ඉන්න අතලොස්සයි මේ කියන්නේ න්නේ ඒවගේ වෛදවරය පිළිබඳ කතාවක්. රත්න පර ශක්ෂ ෝහලෙන් තමයි මේ වෛද්‍යවර අපට හමුවන්නේ. ඔහුගේ නම විශේෂත්න අක්ෂි ශල්ල වෛද්‍ය අයේෂ් මන්ත පිරිස් පහ කරන සසංග තත්වත්ත එක්ක රටේ පැවති චාර්තක කවපාතයහිද හැ ඇස්කාශ දැීම සුද ඉවත් කිරීම වගේ ශල්ල කරම අටදාහක් පමණ රත පුරශක්ෂණ රෝහලේ පොත්තු ලේකන ගොඩ ගැහිල බිල තිීෙනවා. ඉතිං ඒකින් හාරදාහක් විතරේද අඩු කරලාතින කළමයි ෛද්‍යවල ප්‍රකාශ කරන්නේ. ඇස්වල සිවිකාශ බද්ධ කරීමට රත්න පපුරශික්ෂණ රහල විකාචහෝ ඊට අදාලා ෙත්. නොමැති අවස්ථාවන් වල ඔහු එම කාච විදේශය රාජ්‍ය නොමන සංවිධාන වලින් සහ හිතවතුන්ගේ මාර්ගගේ නමාත්‍යශ්‍යය හරහාල් ලබාගෙන සල්ලකාර්මය සිද්ධ කරල තියවා කලතමයි වාර්තාාවවෙන්නේ. ඉතිං ඔහු කියන විදියට ඇත්තටම රටේ සල්ලිනත අවස්ථාව කලලා මිනිසුන් ර්වලයවන්න බෑනිි. ඒවගේම කියන්න ඕනි යාපනයේ රෝහලෙන් පවා අපට හිගදේවල් ගන්න ගෙන සැත්කම් කරලා තියෙනවා. ෝ අධ්‍යක්ෂකවරයාගේ ක්ෂානයත් වෛදරුන්ගේ හෙදකරමන් ේ හා ක නිෂ්ටකාරමන්ල සහය නොමදෝ මේකර එතුමට ලැබිලති නො. හොමනත් අපි ගරු කරන වාසාහ ගේ කරන මහිත අපි අපි අපහෝ පෙන්නමු මේ පුවත එතකොට ඔබට පේන ඇති බලන්න මේ දොස්තරතුමා එමත වෛද්‍යවරයා හෝමද තමගේ රෝගීන්ට ප්‍රතිකා කරන්න කියනක. ඇස්කාච ලබාදීම සම්බන්ධව ලංකාව පි දන්නවා ද ොිලේ ස්කාච ලවාදින පටන්ගත් සමරවස්ථාව වලද තිවිච ොල අරබුදත්තක ඇස්කාච හිමිවීම කියන ප්‍රමාද වුණා. එවගේම අවසද අර්බුදයක් ඇවිල නවා දැ බෙත් ගෙන්න්න ගන්න ප්‍රශ්යක් ඇතුරත්නො ලංකාවට තියන අරබුද්‍යයක්ත්ක් ඉතින් එහම ප්‍රශ්තියදදි සෞඛ්‍ය ේත්‍රයේ සිදුරූතියදී තැන්තැන් වල මේ වගේ වෛද්‍යර නිසා තමයි රෝගීන්ගේ හිතට පුංචිහරි අස්වැැසිල්ලක් කියෙලා ඇ අනීප කරගන්න පුළුවන් වෙන්න ඇස් දෙකක් කියෙක කොච්චර වටිනවද මේ වෙලාේ මතක් කරන්න කැමති සුප්‍රීම් කියයා වැඩසටහන සම්බන්ධවත් ඔබේ ගමේ නගරේ ඉන්නවනං ඇස් පැනීම නැති කෙනෙක් ඇබැයි මුදල් නිසා ඒක සමය කරගන්න බැරි හෙමත් නැත්තම්මේ ඇස් පෙනීම කියන එකක් මුදල් නිසා ලබාගන්න බැරි කෙනෙක් අපි කැමැති සුප්‍රීම්ටි ආයතනය දිහයට මේකට මැදිහත්වෙන්න ජන සුව වැඩසටහන ඇතේ සොයාත්‍රවට ටාන අතයේ සබන්ධ වෙලා ඔවුන්ට පැනීීම ලබා දෙන්න අපි කැමති කියෙ අපි මීට පෙරත්වට මතක්කරා. ඔබේ විස්තර ලබා දෙ නෝනි අපට එතකොට අපට පුළුවන් ඒ සඳහා මැදිහත් වෙන්න.